Hi everyone. Ada api oyalata aragena ave tikak wenas vidiye monster film ekak. Film eken nama thamai Big Snake 3. Hitannewat nathi velawaka hitannewat nathi sattu wagayak ewillla minusutta attack karanna hadanawa wagema hitannewat nathi awasanayak dena film ekak thamai meka. Enna wedi katha nathuwa api me film eka balanna yamu. Film එක පටන් ගන්නකොටම අපිට පේනවා අපිරහස් ස්තූපයක් වගේ තැනක වැඩ කරමින් ඉන්න සේවකයෝ කට්ටියක් පේනවා. එයාලා වැඩ කරගෙන ඉන්නකොට එයාලා දකිනවා අමුතු විදියෙ ගොඩක් ලොකු ඇටසැකිලි මේ ස්තූපතේ හැමතැනම තියෙනවා කියලා. මේව දකින එයාලට එයාලගේ වැඩ කරගෙන යන ටිකක් පරක්කු කරන්නත් වෙනවා. දැන් මෙයාලා හදන්නේ මෙයාලගේ ඉදිකිරීම් වැඩවලට පහසු වෙන විදියට බෝම්බ දාලා පුපුරවලා මේ බිම හදාගන්න. බෝම්බ ටිකත් හරියට ප්ලේස් කරාට පස්සේ බෝම්බ ටික පුපුරනවා. ඒත් එක්කම ලොකු පිපිරීමක් ඇති වෙලා මුළු පැත්තම දුමින් වැහිලා යනවා. ඒ පිපිරීමත් එක්ක ඇතිවෙච්ච දුම ටිකෙන් ටික අඩු වෙනකොට යාර තේරෙනවා මොකක් හරි දෙයක් වැරදිලා තියෙනවා කියලා. මොකද තවමත් පුපුරපු තැන ලොකු මොකක් හරි දෙයක් ඉතුරු වෙලා තියෙන නිසා. කට්ටිය ඒ ගැන බලබල ඉන්නකොටම එකපාරටම පොළොව ඇතුලෙන් අමුතු සතෙක් මතුවෙලා ඒ වෙලාවෙදිම අතුරුදහන් වෙලා ගියා. ඊට පස්සේ මුළු පොළොවම හොල්ලන්න පටන් අරගෙන එයාලා ඉන්න පැත්තට අනිත් පැත්තෙන් ලොකු මුළුකු සර්පෙක් මතුවෙලා සේවකයෝ ඉන්න පැත්තට කැහැගහගෙන එන්න පටන් ගන්නවා. මේ සර්පයව දැක්කලා මේ සේවකයෝ ටික හොඳට බය වෙනවා. අර ලොකු සර්පයාගේ නැට්ටෙන් ගහලා එතන හිටපු සේවකයෝ එකිනෙකාව මරන්න පටන් ගන්නවා. ඒ වෙලාවෙදිම දෙවනි පාරටත් පොළව හොල්ලන්න පටන් අරන් කලින් සැරේ වගේම ලොකුම ලොකු සතෙක් පොළවෙන් මතු වුණා. ඒ දෙවනි සතාගේ ඉස්සරහට එන හැම කෙනාවම මරාගෙන ඉස්සරහට එන්න පටන් ගන්නවා. එතකොටම අපිට පේනවා මෙයා ලොකුම ලොකු ඩයිනෝසෝර් කෙනෙක් කියලා. ඒ ඩයිනෝසෝර් ටිකෙන් ටික සර්පයා ඉන්න පැත්තට ගිහින් ඌට ඇටෑක් කරන්න හදනකොටම සර්පයාත් කෑ ගහගෙන ඩයිනෝසෝර් ඉන්න පැත්තට කඩා පැනගෙන ඌට ඇටෑක් කරන්න පටන් ගන්නකොටම එතනින් ඒ සීන් එක කට් වෙලා අපිට පේනවා මාතෘ ප්‍රකාශනයක් වගේ තැනකදී මිනිස්සු කතා වෙනවා නැචරල් මියුසියම් පාර්ක් එකක් හදන්න දූපතේ ඇතුලේ. ඒත් මිනිස්සු දැනගෙන හිටියේ නැහැ මියුසියම් පාර්ක් එක හදන්න තොරගත්තු දූපතේ තවමත් අර වගේ විශාල සත්තු ජීවත් වෙනවා කියලා. දැන් අපිට මේ ෆිල්ම් එකේ වර්තමානට ගේනවා. ළමයෙක් නිින්දෙන් ඇහැරිලා බයලා වගේ බලන් ඉන්නවා කියලා අපිට පේනවා. එයාගේ නම තමයි කයි. කයි තමයි මේ ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එක. ඇහැරිලා බලන් ඉන්න කයිට එක පාරටම දැනෙනවා එයා පිටිපස්සෙන් මොකක් හරි දෙයක් එයාගේ පැත්තට එනවා වගේ. ඒ දෙයට බය වෙච්ච කයි එතනින් දුවලා යනකොටම එයාගේ කකුල පැටලලා බිමට වැටෙනවා. ඒ වෙලාවෙදිම කයි දකිනවා එයාව බය කරලා තියෙන්නේ එයාගේ අම්මා ෂායෝ කියලා. ඊළඟට ෂායෝ කොලයක් අරගෙන කයිට බැන බැන මොකක් හරි දෙයක් මාක් කරනවා. කයි එකපාරටම නැගිටලා අම්මට කියනවා යාට මියුසියම් පාර්ක් එක බලන්න යන්න ඕනේ කියලා. එයාගේ කකුල කැඩිලා වුණාට ඒත් ෂායෝ ඒකට අවසර දුන්නේ නැහැ. කයි දුකින් ආපහු කාමරයට එනවා. ඒත් ෂායෝට දුකයි. ඒ නිසා ෂායෝ ටිකට් දෙකක් අරගෙන කයි ළඟට ගිහින් තියලා යනවා. කයි උදෙන්ම නැගිටිනකොටම පාක් එක බලන්න යන ටිකට් දෙකක් තියෙනවා කියලා දැකලා ගොඩාක් සතුටු වෙනවා. මේ තියෙන්නේ නැචරල් මියුසියම් පාක් එක. රජය දැන් සංචාරකීන්ට අවසර දීලා තියෙනවා මියුසියම් පාක් එක බලන්න යන්න. මේ තියෙන්නේ මියුසියම් පාක් එක බලන්න යන සංචාරකීන්ට එක්කන් යන බස් එකක්. ඒ බස් එකේ කයි යාගේ අම්මා ෂායෝ ඉන්නවා අපිට පේනවා. බස් එක ටිකෙන් ටික කැලෑව අතුරට යනකොටම කයි එකපාරටම දකිනවා ලොකුම ලොකු සර්පෙක් කන්දක් නැගගෙන උඩට යනවා වගේ. කයි ඒ දැකපු දේ යාගේ අම්මට කිව්වත් ෂායෝ ගැන වැඩිය හිතන්නේ නැතුව කයිට කියනවා ඒ ආවගේ හිතේ මවගත්තු දෙයක් කියලා. මේ විදිහටම කට්ටියම ටිකෙන් ටික කැලෑව ඇතුළෙන් ඉස්සරහට යනවත් එක්කම බස් එකේ ඩ්‍රයිවර් දකිනවා උඩ ඉඳන් ලොකු ගල් ටිකක් එයාලගේ බස් එක පැත්තට එනවා කියලා. ඒත් එක්කම බස් එකේ ඩ්‍රයිවර් බස් එක අනිත් පැත්තට හරවන්න පටන් ගන්නවා. ගල් ටික බස් එකේ ගෑවෙන්න ඔන්න මෙන්න තියෙද්දි බිමට වැටෙනවත් එක්කම බස් එක ගිහින් එතන තිබ්බ ලොකු ගහක හැප්පෙනවා. මේ වුණ අනුතරෙන් කිසිම කෙනෙක්ට කරදරයක් නම් උනේ නැහැ. බස් එකේ ඉන්න කට්ටියට මේ උනේ මොකද්ද කියලා හිතා ගන්නවත් බැරුව ඉන්නකොටම එයාලා බස් එකෙන් එළියට බහලා බලනවා මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ එයාලට තේරුම් ගිය බස් එක මඩේ හිර වෙලා තියෙනවා කියලා. කට්ටියම ආයෙ එකතු වෙලා බස් එක තල්ලු කරන්න හදනවත් එක්කම කයි බස් එකෙන් බැහැලා ආයෙ ඔන්න කැලෑවට යන්න පටන් ගන්නවා. ඔහොම කයි කැලෑවේ අතුරට ගියාම කයි දකිනවා තවත් කෙනෙක් කැලෑවේ අතුරට ඇවිත් තියෙනවා කියලා. එක පාරටම කැලෑව ඇතුලෙන් ආපු ලොකු දිවක් වගේ දෙයක් කයි ළඟ ඉඳපු මිනිස්සයව අල්ලගෙන කැලෑව ඇතුළට ඇදගෙන යන්න පටන් ගන්නවා. කයි අනිත් පැත්තට බැලුවත් කලින් ඉඳපු මිනිස්සයා පේන්නේ නැහැ කියලා කයිට තේරුම් ගියා. ඒ විලාවෙදිම ආයෙත් කලින් වගේ ලොකු දිවක් ඇවිත් කයිවත් අල්ලගන්න හදනකොට කයි බේරෙන්න කියලා අනිත් පැත්තට හැරෙනකොට ඒ ආපු දිව කයිව මග ඇරිලා ඒ ආපු පැත්තටම යනවත් එක්කම අපිට පේනවා ඒක ලොකු ගෙම්බෙක්ගේ දිවක් කියලා. ඒ ගෙම්බගෙන් බේරෙන්න කයි තවත් කැලේ ඇතුළට දුවන්න පටන් ගන්නවා. ඒත් අර ගෙම්බත් කයිව අල්ලන්න කයිගේ පිටිපස්සෙන්ම පන්න ගන්නවා. ගෙම්බ කයිව අල්ලන්න ඔන්න මෙන්න තීද්දි කයි බිම ඇදගෙන වැටෙනවා. එතකොට කයි දකිනවා ගස් කොටයක් වගේ එකක් තියෙනවා කියලා.
ගෙම්බා කයි ඉන්න තැනට එන්න කලින් කයි ඉක්මනටම ගස්කොටේ ඇතුළට රිංග ගන්නවා. ඒත් ගෙම්බා ඒක ඇතුළට එන්න හැදුවත් ඌට කයිව අල්ලගන්න බැරි වෙනවා. මේ නිසා තවත් කේන්තිවෙන් වෙන ගෙම්බා කයි ඉන්න ගස්කොටේ පහළට තල්ලු කරන්න පටන් ගන්නවත් එක්කම කොටේ එතන තියෙන බෑවුමකින් පහළට පෙරලිලා යනවා. ඊළඟට අපිට පේනවා වයසක කෙනෙකුයි තවත් තරුණ ගෑනු ළමයෙකුයි. ඒ වයසක කෙනා තමයි ප්‍රොෆෙසර් ජියා. එයාත් එක්ක ඉදපු තරුණු ගෑනු ළමයා තමයි යාගේ ගෝලයක් වෙන ලියා. එයාලා දෙන්න එකතු වෙලා බිමට වැටුණු ගල් දෙකක් පරීක්ෂා කර කර ඉන්නවා. ප්‍රොෆෙසර්ට තේරුණා මේ ගල නිකම්ම නෙමෙයි බිමට වැටුනේ, මොකෙක් හරි ලොකු සතෙක් තමයි මේක විසි කරලා තියෙන්නේ කියලා. ප්‍රොෆෙසර් ජියා එයා හොයාගත්තු දේ ගැන කියන්න බස් එක තියෙන පැත්තට දුවන්න පටන් ගත්තා. ලියා මෙතන ඉන්න කට්ටියටම කියනවා අපි දැම්ම මෙතනින් පිට වෙලා යන්න ඕනේ කියලා. එයාලා කට්ටියම එකතු වෙලා කතා කර කර ඉන්නකොට කලින් සැරේ කයිට ඇටැක් කරපු දිව එතන ඉන්න මිනිස්සෙක්ව අල්ලගෙන කැලෑවට ඇදලා ගත්තා. ඒදින් බේරෙන්න කියලා හිතාගෙන මේ මිනිස්සයා එහෙට මෙහෙට පැද්දෙනවා අපිට පේනවා. එතන හිටපු ගොඩක් කට්ටියට තේරුණා මෙතන වැඩි වෙලාවක් හිටියොත් කලින් මිනිස්සයාට වෙච්ච දේ ඒගොල්ලන්ටත් වෙයි කියලා. ඒ නිසා එයාලා ඉක්මනින් එයාගේ වාහනයට දුවන්න පටන් ගන්නවත් එක්කම අර ගෙම්බා එතනින් කට්ටියට ඇටැක් කරන්න පටන් ගන්නවා. ෂයෝ ඉක්මනටම දොර වැහුව නිසා ඉතුරු වෙලා ඉන්න අයට එයාලගේ ජීවිත පෙරගන්න පුළුවන් වෙනවා. බස් එක ඇතුලේ බලපු ෂයෝට තේරුණා කයි බස් එක ඇතුලේ නැහැ කියලා. ඒ වෙලාවෙදිම එක පාරටම ගෙම්බා බස් එක උඩට කඩාගෙන පැන්නා. ඔය විදියට බස් එක උඩට ඇතුල් වෙලා ඇබිල බලපු ගෙම්බට තේරුණා බස් එක ඇතුලේ මිනිස්සු ටික හැංගිලා ඉන්නවා කියලා. මිනිස්සු ටික දැක ගමන් ගෙම්ම කෑ ගහගෙන මිනිස්සු ටිකව අල්ලන්න බස් එකේ ජනේලෙ කඩන්න පටන් ගන්නවා. ඒත් එකපාරටම ගෙම්බ බස් එක තියෙන තැනින් අතුරුදහන් වෙලා ගියා. බස් එකේ ඉන්න අයට තේරෙනවා මොකක් හරි දෙයක් බස් එකට වෙලා කියලා. එයාලට තේරෙනවා ටිකෙන් ටික බස් එක උඩට ඉස්සෙනවා වගේ කියලාත් එයාලට තේරෙන්න පටන් ගන්නවා. තවත් ලොකු සර්පෙක් එයාලව අල්ලන් ඉන්නවා කියලා එයාලා දකිනවා. බස් එකේ ඉන්න මිනිස්සු වැටෙන්න ඔන්න මෙන්න තීද්දෙත් කොහොම හරි යාලගේ ජීවිත බේරගන්න ඕන නිසා හයියෙන් අල්ලගෙන එයාලා ඉන්නවා. ඒ වෙලාවේදී බස් එකේ ඇතුළේ ඉන්න ස්නැක් කියන කෙනා දකිනවා සර්පයා බස් එක ගිලන්න හදනවා කියලා. එයාලා මැරෙන්න ඔන්න මෙන්න තීද්දෙ කැලෑව ඇතුළෙන් තවත් සතෙක් කෑගාගෙන සද්දයක් ඇහිලා සර්පයා වාහනේ බිමට අතරලා එතනින් යන්න ගියා. ටික වෙලාවකට පස්සේ ෂාවුටයි බස් එකේ හිටපු අනිත් අයටයි ටිකෙන් ටික සිහිය එන්න පටන් ගන්නවා. ඒ පෙකම යාට තේරුණා තවමත් එයාලට ජීවිතේ බේරගන්න වෙලා තියෙනවා කියලා. තවත් පාරක් කලින් වගේම පොළව හෙල්ලෙනවා කියලා එයාලට තේරෙනවත් එකම කට්ටිය බස් එකේ යටට ගිහින් හැංගිලා බලන් ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. ඔහොම ඉන්නකොටම එක පාරටම ඩයිනෝසර් කෙනෙක් ඇවිත් ඉව අල්ලලා බලනවා මිනිස්සු ඉන්නවද කියලා. ඒත් ඌට මිනිස්සු ඉන්නවා කියලා එතනින් හොයාගන්න බැරි වුණ නිසා ඩයිනෝසෝ එතනින් යන්න ගියා. ඒ වෙලාවෙදිම චේන් කට්ටියටම කියනවා අපිට ජීවිතේ පෙරගන්න ඕන නම් කාගෙන් හරි උදව් ගන්න වෙනවා කියලා. ඒකට කඳු මුදුනටම යන්න වෙනවා කියලාත් එයා කියනවා. ඒ අතරේ ෂාව් අනිතාගෙන් උදව් ඉල්ලනවා තමන්ගේ පුතා කයිව හොයන්නත් උදව් කරන්න කියලා. ඒත් හැමෝම ගොඩක් බය වෙලා ඉන්න නිසා කවුරුත් එයාට උදව් කරන්න එන්නේ නැහැ. කවුරුත් ෂාව් ගැන හිතන්නේවත් නැතුව කඳු මුදුනට යන්න පිටත් වෙනවත් එකම ඩ්‍රයිවර් විතරක් ෂාව්ට උදව් කරන්න එයාගේ පිටිපස්සෙන් යනවා. මොකද ඩ්‍රයිවර්ට හිතනවා එයාගේ වැරදින් තමයි මේ බස් එක හැපිලා මේ දේ උනේ කියලා. ෂාව් කියනවා යාගේ වොච් එකෙන් GPS එකෙන් කයි ඉන්න තැන හොයාගන්න පුළුවන් කියලා. මෙයාලා දෙන්න කයිව හොයන්න යනවත් එකම කැලෑව ඇතුලෙන් මොකක් හරි දෙයක් එයාලා ඉන්න පැත්තට එනවා කියලා එයාලට තේරෙන නිසා එයාලගේ අතේ තිබුණු ආයුධ උඩට උස්සන් බලන් හිටියා. එතකොටම එයාලා දැක්කේ ඒ ඉන්න ප්‍රොෆෙසර් ජියා සහ එයාගේ ගෝලයා ලියා කියලා. මේ දෙන්න ඇවිත් තියෙන්නේ කයිව හොයාගන්න ෂායෝට උදව් කරන්න. එතනින් ඒ සීන් එක කට් කරලා කයිව පේනවා. කයිට කොහොම හරි එයාගේ ජීවිතේ බේරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ වෙලාවේදී කයි ගොඩක් අමාරුවෙන් එයා ගියපු ගස්කොටේ ඇතුලෙන් එළියට එනවා. එයා දකිනවා එයා දැන් ඉන්නේ ලොකු ගුහාවක් ඇතුලේ කියලා. ඒත් එක්කම කයි දකිනවා එයාගේ ඉස්සරහම ලොකු නයි හැවකුත් තියෙනවා කියලා. ඔය විදිහටම කයි ගුහාව ඇතුලෙන් ටික ටික ඉස්සරහට යනකොට ගුහාව හැමතැනින්ම ලොකු ලොකු බිත්තර වගේක් තියෙනවා කයි දකිනවා. කයි එතනින් යන්න හදනකොටම කයිට හෙනව මොකක් හරි යාගේ පැත්තට එනවා වගේ. ඒ වෙලාවෙදිම කයි ගිහින් හැංගෙනවා. එතකොටම එතනට ආපු ලොකු රැප්ටර් කෙනෙක් ගුහාව ඇතුළේ තිබුණු බිත්තර ටික එක එක බිදලා කනවා. කයි ඒක දැකලා රැප්ටර්ගෙන් බේරෙන්න හදනවත් එක්කම රැප්ටර් කයිව දකිනවා. ඒත් එකම කයි දුවගෙන යනවත් එක්කම රැප්ටර් කයි පස්සෙන් පන්නගෙන යන්නේ බිත්තර එකින් එක බිදගෙන. රැප්ටර් එක පාටම බිම වැටෙනවත් එක්කම මේ වෙලාවෙන් ප්‍රයෝජනෙන් ගත්ත කයි එතන තිබුණු බිත්තර කටුවක් ඇතුළට ගෙයින් හැංගෙනවා. ඒ තාමත් රැප්ටර් කයිව හොයනවා. රැප්ටර් කයි හැංගිලා ඉන්න තැන දැකලා එතනට ඇවිත් කයිව මරන්න හදනකොටම ලොකු සර්පෙක් ඇවිත් රැප්ටර්ව පස්සට තල්ලු කරපු නිසා කයිට පුළුවන් වෙනවා යන්තම් යගේ ජීවිතේ බේරගන්න.
රැප්ටර්ව අල්ලගත්තු සර්පයා ඌව කාලා දැම්මා. අමුතු ගඳක් වගේ එනව තේරිලා සර්පයා ටිකෙන් ටික කය ළඟට එන්න පටන් ගන්නකොටම කයි පයින් ගැහෙන්න පටන් ගත්තා. ඒත් සර්පයා කයිට කිසිම කරදරයක් කළේ නැහැ. මොකද සර්පයා හිතුවා කයියාගේ සර්ප පැටියෙක් කියලා. සර්පයා කයි ළඟින් ඈත් වෙනවත් එකම කයි කොහොමරි ගුහාවෙන් එළියට යන්න දුවගෙන ගියා. ඒත් එක්කම අපිට පේනවා බිදුරු බිත්තර දැකලා සර්පයා හයියෙන් කෑ ගහනවා කියලා. කයි කොහොමරි ගුහාවෙන් එළියට ඇවිත් යාගේ අම්මා ඉන්න තැනට යන්න හොයන්න පටන් ගන්නවා. ඒත් එකපාරටම වැල් වගේක් ඇවිත් කයිට ඇටෑක් කරන්න පටන් ගන්නවා. තව ගස්වල උල්කටු වගේකුත් කයි පැත්තට එල්ල කරනවා. ඒත් කයිට ඒවා මගහැරගන්න පුළුවන් වෙනවා. කයිට තේරෙනවා යාගේ හැම පැත්තකින්ම මස් කන ගස් වගේක් යාව වට කරලා තියෙනවා කියලා. ඒ ගස් කයිට ඇටෑක් කරන්න හදද්දිම එතනට ඇවිත් සර්පයා කයිව බේර ගන්නවා. කයිට මොකද්ද වෙන්නේ කියලා හිතාගන්නවත් බැරුව එතනින් නැගිටිද්දිම යාගේ පැත්තට එන සර්පයාව දකිනවා. සර්පයා ළඟට ආවහම කයි දකිනවා කයිට ඇටෑක් කරපු ගස්වල කටුවක් සර්පයාගේ ඇඟේ ඇනිලා තියෙනවා කියලා. කයි ඒ කටුව ගලවන්න සර්පයා ළඟට යනකොටම සර්පයාට තේරුණා කයි කරන්න හදන දේ මොකද්ද කියලා. සර්පයා ඒක නිසා පහත් වෙලා කයිට ඒ කටුව ගලවන්න පුළුවන් විදියට ඉන්නවා. සර්පයා කයිට ස්තුති කරනවා වගේම හයියෙන් කෑගාලා ආයිත් කැලෑව ඇතුළට ගියා. කයිට තේරුණා ඒ සර්පයාගෙන් එයාට කරදරයක් නම් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපිට කඳු මුදුනට යන්න පිටත් වුණු කට්ටියක් පේනවා. එයාලා දැන් කඳු මුදුනට කිට්ටු කරලා ඉන්නේ. ඒත් එයාලා දකිනවා මෙතන තියෙන හැම ගොඩනැගිල්ලක්ම දැනටමත් විනාශ වෙලා තියෙන්නේ කියලා. මේව දැකපු එයාලට ඊළඟට මොකද්ද කරන්න කියලාවත් කිසිම අදහසක් නැහැ. එපකොටම එයාලට ඇහෙන්න පටන් ගන්නවා මහා භයානක සද්දයක්. ඒ සද්දෙත් එක්ක ලොකුම ලොකු ට්‍රැක්ස් කෙනෙක්. ටී-රැක්ස්ලා කියන්නේ ඩයිනසෝ වර්ගයක් වුණාට ඩයිනසෝ කෙනෙක්ට වඩා ප්‍රමාණයෙන් ගොඩක් විශාලයි. එයාලා ඉස්සරහෙන් මතු වුණා. ඌ තියෙන හැම අඩියක් ගානෙම පොළව හෙල්ලෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි ඌගේ වලිගය මිනිස්සු පැත්තට ඇවිත් මිනිසුන්ට ඔවිසි වෙන්නත් පටන් ගත්තා. කැලෑව අනිත් පැත්තෙන් ෂාවෝසා යගේ යාළුවෝ ටික කයි වහන්න කැලෑව ඇතුළට යන්න පටන් ගත්තා. ඒ කට්ටිය එක පාරටම දැක්කා එයාලා ඉස්සරහා තියෙන ලොකු සර්පයෙක්ගේ හැබක්. ඒකෙන් යාට තේරෙනවා එයාලා මොකක් හරි සතෙක් ළඟට වෙලා ඉන්නේ කියලා. ෂාවට තේරුණා එයාට කයිව හොයාගන්න තවත් ගොඩක් වෙලාවක් නැහැ කියලා. ෂාව අනිත් අයට කියනවා කොහොම හරි කයිව හොයාගන්න ඕනේ කයිට කරදරයක් වෙන්න කලින් කියලා. ඒත් එයාලා දන්නේ නැහැ දැනටමත් කයි අනතුරක ඉන්නේ කියලා. කයි යාගේ අම්මව හොයාගෙන යනවත් එක්කම එයා දකිනවා ඩයිනසෝ කෙනෙක් ගෙම්බෙක්ව කනවා. මේක දැකපු බේයින් බය වෙච්ච කයි පස්සෙන් පස්සට යනවත් එක්කම එතන පිටිපස්සෙන් හිටපු යාගේ අම්මට කයිව හම්බෙනවා. දැන් කට්ටියම හදන්නේ එතනින් කොහොම හරි ඩයිනසෝව මගහැරිලා එතනින් යන්න. එතකොටම සෑන්ට තේරුණා එයාලගේ පැත්තට මොකෙක් හරි සතෙක් එනවා කියලා. ඒ වෙලාවෙම එයාලා හැංගිලා ඉඳපු ගල උඩින් ටී-රැක්ස් කෙනෙක් මතුවෙලා මිනිස්සු ඉන්නවද බලන්න පටන් ගන්නවා. ඒ වෙලාවෙම ටී-රැක්ස් අනිත් පැත්තට හැරිලා එයා ජොරාව කරන්න පටන් ගන්නවා. ඒවා ප්‍රොෆෙසර් ජියාගේ ඇඟට තමයි වැටෙන්නේ. කට්ටියම හිතුවා ඒ සතා ගියා කියලා. ඒ එකපාරටම ටී-රැක්ස් එතන හිටපු කට්ටියට ඇටෑක් කරන්න පටන් ගන්නවා. එයාගෙන් බේරෙන්න මිනිස්සු දුවගෙන ගියත් ටී-රැක්ස්ොත් ඒගොල්ලෝගේ පස්සෙන්ම පන්නගෙනම යනවා. කට්ටිය ගල්පඳුරු අතරින් දුවනවා කොහොම හරි එයාගෙන් මග අරින්න කියලා හිතාගෙන. ඒත් ඌ එකපාරටම ඇවිත් කන්දෙන් පල්ලෙහාට කට්ටියම තල්ලු කරනවා. ඒ වෙලාවෙම ඌ දකිනවා අනිත් පැත්තෙන් ඉන්න ෂාවෝ සහ කයිව. දැන් ඌ ඒ දෙන්නව අල්ලන්න පස්සෙන් පන්නගෙන යනවා. වෙලාවට ඒ දෙන්නට පුළුවන් වෙනවා ගල්පඳුරු අතරේ ඌව හිර කරලා දාන්න. මේකෙන් ප්‍රයෝජනයට ගත්තු කයිසා ෂාවෝ දෙන්න කැලෑව ඇතුළට දුවන්න පටන් ගත්තා. ෂාවෝ කයිව ගහක් ළඟ වාඩි කරලා එයාගේ කකුලේ තියෙන බැන්ඩේජ් එක තද කරන්න පටන් ගන්නවත් එකම තවක් ටී-රැක්ස් කෙනෙක් ඇවිල්ලා එයාලා දෙන්නට ඇටෑක් කරන්න පටන් ගන්නවා. ඒකනුත් බේරෙන්නේ දෙන්න දුවන්න හැදුවත් එයාලා දැක්කා ටී-රැක්ස් දෙන්නෙක් එයාලා දෙන්නව වට කරගෙන කියලා. ටී-රැක්ස් දෙන්න ෂාවෝ සහ කයි ඉන්න පැත්තට කඩන් පනින්න හදනවත් එකම එක පාරටම එතනට ආපු සර්පයා ටී-රැක්ස් දෙන්නව වෙසී කරලා දානවා. එයාලව බේරගන්න එතනට සර්පයා ඇවිත් ඉන්නවා කියලා ෂාවෝ සහ කයි දකිනවා. ඒත් එයාලට හිතාගන්න බෑ එක පාරටම මොකද්ද මේ වෙන්නේ කියලා. වැටීලා හිටිය ටී-රැක්ස් දෙන්න එක පාරටම නැගිටලා සර්පයාට ඇටෑක් කරන්න පටන් ගන්නවා. එක පාරටම ටී-රැක්ස් දෙන්න මිනිස්සු ඉන්න පැත්තට එන්න පටන් ගන්නවත් එකම සර්පයා එතනට ඇවිත් ටී-රැක්ස්ට පහර දීලා මිනිස්සුන් ටිකව ආරක්ෂා කරන්න හදනවා. සර්පයා කොහොම හරි ටී-රැක්ස්ට මිනිස්සු ගාවට යන්න නොදී මිනිස්සු ටිකව ආරක්ෂා කරනවා. මේ අතරදී ඒ සත්තු ටික මගහැරලා දුවන්න කයිසා ෂාව පටන් ගන්නවා. තවත් ටී-රැක්ස් ඇවිත් සර්පයාට ඇටෑක් කරන්න පටන් ගත්තා. කයි ඇතුළු කට්ටියට පුළුවන් වෙනවා එයාලව මගහැරලා කවුද මුදුන තියෙන පැත්තට යන්න. එයාලා කතා වෙනවා එයාට කොහොම හරි අනිත් අයවත් හොයාගන්න ඕනේ කියලා. එයාලා දකිනවා එතන තිබ්බ හැම ගොඩනැගිල්ලක්ම විනාශකාරී ගොඩනැගිලි කියලා. ප්‍රොෆෙසර් ජියා ගොඩක් පුදුම වෙනවා එතන තිබුණු ලොකු ලොකු සත්තුන්ගේ ඇට සැකිලි දැකලා. එයා කියනවා දැන් වගේම කලනුත් මේ සත්තු
එකිනෙකාට ඇටැක් කරගෙන තියෙනවා කියලා. ඒත් එයාලා හිතුවේ නෑ සර්පයාට එයාගේ ජීවිතේ බේරගන්න පුළුවන් වෙයි කියලා. කලින් ඇටැක් එකෙන් පස්සේ සර්පයා තවත් විශාල වෙලා තියෙනවා කියලා පේනවා. ඊට පස්සේ කට්ටිය ට්‍රයි කරනවා එයාලට ප්‍රයෝජනයකට ගන්න පුළුවන් මොන හරි දෙයක් තියෙනවද කියලා හොයන්න පටන් ගන්නවා. එයාලට හම්බෙනවා බිම වැටලා තියෙන කැමරාවක්. ඒ වෙලාවෙදිම එතනට ආපු චෙන් කියන කෙනා කයිලව අල්ලගන්න හැදුවත් එක්කම කයිගේ කැහැගිල්ලට එතන හිටපු කට්ටිය ගොඩක් ඒ පැත්තට දුවගෙන එනවා. එපකොටම කට්ටියටම තේරුණා චෙන් පිස්සුවෙන් වගේ හැසිරෙන්න කියලා. ඊළඟට චෙන් එතන ඉන්න කට්ටියට බනින්න පටන් ගන්නවා. මොකද එයාලට කිව්වේ කියලා. ෂාවෝ චෙන්ට කියනවා කයිට කිසිම කරදරයක් කරන්න එපා කියලා. ඒත් එතකොටම එයාට ඇහෙනවා තවත් භයානක සතෙක් කෑ ගහනවා. ඒ සද්ද එන පැත්ත බලනකොට එයාලට පේනවා තවත් ඩයිනසෝස්ලා කිහිප දෙනෙක් එයාලා ඉන්න පැත්තට ඇවිත් ඉන්නවා. ඒ වෙලාවෙදිම ක්‍රියාත්මක වුණු ෂාවෝ චෙන්ට පහර දීලා කයිවත් අරගෙන දුවන්න පටන් ගත්තා. ඒ වෙලාවෙම එතනට එන ඩයිනසෝ කෙනෙක් චෙන්ව පාගලා මරලා දානවා. එතකොටම එයාලට වාහනයක් හම්බෙනවා. ඒ වාහනෙට නැගලා ඒක ස්ටාර්ට් කරන්න හදනවත් එක්කම ඩයිනසෝ කෙනෙක් ඇවිත් එයාලව මරන්න හදනවත්. ඊට පස්සේ ස්ටැක්ට පුළුවන් වෙනවා කාර් එක පස්සට අරගෙන ඩයිනසෝව මග අරින්න. ඊට පස්සේ ඩයිනසෝ කෑ ගහන්නේ හරිම ගේන්තියෙන්. කොහොම වුණත් ස්ටැක්ට පුළුවන් වෙනවා එයාව මග හරින්න. ඩයිනසෝස්ලා ආයෙත් මෙයාල ඉන්න පැත්තට එනවත් එක්කම ඩයිනසෝස්ලාගේ බේරෙන්න ස්නැක් කාර් එක අනිත් පැත්තට ගන්නවා. ඒකෙන් කාර් එක එතන තිබුණු පිප්පි එක හැප්පෙනවා. ඒ අනතුරෙන් පස්සේ කට්ටියටම සීය එනවත් එක්කම ඩයිනසෝලා එයාලට ඇටැක් කරන්න ඔන්න මෙන්න තියදී සර්පයා ඇවිත් ඩයිනසෝව පැත්තකට විසි කරලා දාලයි යන්නේ. මේ සර්පයා කට්ටියකම ජීවිත බේර ගන්නවා. මේ වෙලාවේදී සර්පයා ආයෙත් ඩයිනසෝට ඇටැක් කරන්න පටන් ගන්නවා. ඒත් එතකොටම මෙයාලා දුවලා යන්න හදනකොටම ඩයිනසෝ එයාලා ළඟට වැටෙනවා. ඩයිනසෝ ආයෙත් නැගිටලා එයාලා ඉන්න පැත්තට එන්න පටන් ගන්නවා. එතකොටම සර්පයා ව අල්ලගෙන අනිත් පැත්තට විසි කරලා දානවා. ආයෙමත් නැගිටලා ආපු ඩයිනසෝ සර්පයාව හපන්න පටන් ගන්නවා. සර්පයා ලොකු වේදනාවක් එක්ක බිම ඇදගෙන වැටෙනවා. කය ඇතුළු කට්ටියටම තේරෙනවා මේ වෙනකන් එයාලගේ ජීවිත බේරගත්තු සර්පයා මැරෙන්න ඉන්නේ කියලා. දැන් එතන ඉන්න කට්ටියටම එතන තියෙන ඩයිනමයිට් එක දැකලා ඒ වගේ මොකක් හරි දෙයක් කරන්න ඕනේ කියලා හිතනවත් එකම ෂාවෝ එතන තිබුණු ඩයිනමයිට් එක කාර් එකට දාගෙන කයිට පරිස්සමෙන් ඉන්න කියලා ෂාවෝ කා එකත් අරගෙන ඩයිනසෝස්ලා ඉන්න පැත්තට යනවත් එක්කම වහරින් ෂාවෝ වහණෙන් එළියට පයින්නවා. ඒත් එකම වහනේ ඩයිනසෝගේ කකුලේ වැදිලා ඩයිනමයිට් ඔක්කොම බිම වැටෙනවා. ප්‍රොෆෙසර් රිමෝට් එක අරගෙන ප්‍රෙස් කරත් ඩයිනමයිට් එක පිපිරෙන්නේ නැහැ. කට්ටියට තේරුම් ගියා තවත් එයාලට ලොකු වෙලාවක් නැහැ කියලා. ඒ වෙලාවෙලම එයාලා දකිනවා ගෑස් ඔයිල් වගේක් ඩයිනමයිට් වලට ලීක් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ එයාලට ගින්දර තිබුණත් ඩයිනමයිට් එක පුපුරලා දාන්න පුළුවන් කියලා එයාලට තේරුම් ගියා. සෑන්ගේ අතේ තිබුණු පන්දම එකපාරටම ලියා අරන් ඩයිනසෝස්ලා ඉන්න පැත්තට අරන් යනවත් එකම එයාව එතන තිබුණු ගලක වැදිලා බිමට වැටෙනවා. ඒක දැකපු කයි කට්ටියගේම ජීවිත බේරගන්න ඕන නිසා ඒ පන්දම අරගන්න ඒ පැත්තට දුවලා යන්න පටන් ගත්තා. වෙලාවට කයිට පුළුවන් වෙනවා ඒ පන්දම අරන් බෝම්බේ දෙන පැත්තට විසි කරන්න. ඒත් එක්කම ලොකු පිපිරීමක් ඇති වෙනවා. ඒකින් කයිලි එතනින් යහට විසිකුණා. සර්පයා ඩයිනසෝගේ බෙල්ලෙන් අල්ලගෙන බෙල්ල කඩලා ඌව මරලා දාන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම කට්ටිය කයි ඉන්න තැනට ඇවිත් එයාව නැගිටවන්න හදනවත් එක්කම එයාලගේ පිටිපස්සෙන් සර්පයාත් ඇවිත් කයි දිහා බලාගෙන ඉන්නවා. ඒත් ඒ වෙලාවෙම කයිට සීය ඇවිත් සර්පයා ඇවිත් කයි දිහා බලාගෙන ඉන්නවා. ඒත් ඒ වෙලාවෙම කයිට සීය ඇවිත් ෂාවෝ බදා ගන්නවා. ඒත් එකපාරටම සර්පයාත් සතුටින් කෑ ගහගෙන එතනින් යනවා. එතනින් ආයෙත් සීන් එක කට් කරලා අපිට පේනවා කයි නැගිටලා ඉන්නවා. ඒ කියන්නේ කට්ටියටම පුළුවන් වෙලා තියෙනවා ආපහු එයාලගේ ජීවිත බේරගෙන එයාලගේ ගෙබල් වලට යන්න. ඒ වගේම කයිගේ කකුලේ තුවාලයත් දැන් ටිකක් සනීප වෙලා. ඒ වගේම කයි එයාගේ සර්පයාලුවව මතක තියාගන්න අමතක නම් කළේ නැහැ. ඊළඟට අපිට පේනවා ප්‍රොෆෙසර් ජියාසා එයාගේ ගෝලයා ලියා ආපවර දූපතට ගිහින් පොළොව ඇතුලේ තවත් මොන හරි දෙයක් සතුන්ගේ හැංගිලා තියෙනවද කියලා බලන්න පරීක්ෂාර පරන් ගන්නවා. අපිට පේනවා එතන තිබුණු වතුරෙන් බූවැල්ලෙක් වගේ සතෙක් මතුවෙනවා කියලා. ඒ කියන්නේ මේ ෆිල්ම් එකේ තව කොටසක් අපිට බලන්න පුළුවන් කියන එක. ඒ ෆිල්ම් එක ආවොත් ඒකේ රිවිව් එකක් ගේන්න. ඔයාලට මොකද හිතෙන්නේ මේ ෆිල්ම් එක ගැන? සමහර විට තාමත් අපිව නොදුවත්මම මේ වගේ සත්තු තාමත් ජීවත් වෙනවා වෙන්න පුළුවන්. අනාගතයේදී මේ වගේ සත්තු මිනිසුන්ට ඇටැක් කරන්න පුළුවන්. මොකද ඔයාලට හිතෙන්නේ? ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නකෝ. එහෙනම් තවත් ෆිල්ම් රිවිව් එකකින් අපි ආයෙත් හම්බෙමු.